මම මගේ ඉඩම එක එකිනෙකට කූලියට දුන්නා. ඒ කූලියට දුන්නේ කෙනගේ අවුල් අවුල් වෙලා එයා මට ගැව්වා එල්කර් එකේ. ඒක ඒක ලේත් එක මම පොලිසියට ගිහිල්ලා මෙසේජ් එක දීලා මම ස්විතාලට ගියා. ස්විතාලට ගිහිලා ඊළඟ දවසේ ඇඩ්මිට් වෙලා මම රිලීස් කරලා එනකන් එයාව අල්ලලා නැහැ. පස්සේ මම SP ගාවට ගිහිල්ලා SP එකකින් කවුද එයාගේ ලේකම්ද PA ද කවුද කියලා දන්නේ. එයා කෝල් කරලා කිව්වා මේ මේක මේ ප්‍රශ්නෙක විසඳන වෙන්න කියලා. HQ එකට කිව්වෙන් පස්සේ තමයි මම ගියෙන් පස්සේ HQ මතක තැන පෙන්නන්න එයා පෙන්නන්න එහෙම කියලා ජීප් එකකින් ගියා. එතන ගිහිල්ලා යනකොට එයාගේ වයිෆ් කිව්වා එයා ස්පීතාල නතර වෙලා ඉන්නවා කියලා. පස්සේ 25 වෙනිදා සවුන්ද මේ ඔව් 25 වස් වෙනිදා ඇවිල්ලා මම එන්න කිව්වා 9ට. එතකොට ඒ ගිහිල්ලා ඉන්ක්වරි කරනකොට එයා කිව්වා එයාව ඇරස් කරලා දෙන්නම් කියලා. පස්සේ ටික වෙලාවෙන් කිව්වා එයා ඔයාට විරුද්ධෙන් නඩුව දාලා තියෙනවා, එන්ටි දාලා තියෙනවා, ඒකට ඔයාව ඇරස් කරන්න තියෙනවා කියලා. එතකම මට දන්නේ නැහැ මට එයා විරුද්ධෙන් ඇඩ්‍රස් මේ කළ තියෙනවා, මට එන්ටි දාලා තියෙන විරුද්ධෙන් මාව ඇරස් කරන්න කියලා මට දන්නත් කිසිම දන්නත් නැහැ. ඉන්ක්වරි කිසි දයක් කරලා නැහැ. අර පරණ එකටත් අපේ සීන් එකට ඇවිල්ලා ඒකල ඉන්ක්වරි කරලත් නැහැ. අපි සාක්කියේම හිටියා ඒව ආන්න ඕනේනේ නීතියක් නම්. ඉස්සලා සිද්ධ වුණා නම් සිද්ධ තැනකට ගිහිල්ලා ඉන්ක්වරි කරන්න ඕනේ. ඒක ඉන්ක්වරි කරලා නැහැ ඒගොල්ලෝ. කිසිම ඉන්ක්වරි නැහැ. ගෙලිම ඇරස් කරලා. ඇරස් කරලා විතර නෙමෙයි. ඇරස් කරලා කූඩුවට දෙන්නේ ඒ පොඩි කූඩුවක්. ඒක දෙන්නේ තුන්දෙනේ තමයි ඉන්න පුළුවන්. ඒකෙන් දෙන්නෙක් අපි මාවයි මට ගාපු එක එයා ඇත්තටම මරණ ඩාපේ කියලා මාව මර්ඩර් කරන්න ඩාපේ කියලා මේ යකඩ කැලියෙන් ගාන්න එනව නම් මරන්නනේ. ඉතින් එයාවයි මාවයි විතරයි 11ට විතර දෙන්න පහට විතර පහට වෙන පහ වෙනකන් කවුරු තාවනේ කවුරු දෙන්නනේ. පහෙන් පස්සේ එක එකනා දාලා 7 දෙනෙක් විතර දෙන්න කූඩුවට මම බයිපාස් කරපු එකනා. එතකොට මම කිව්වා පොලිසියට මම 11ට විතර මම කිව්වේ මම බයිපාස් කරලා තියෙන්නේ මට මේ උස්ම ගන්න බෑ මේ චෙස් පේන එක ඇවිල්ලා තියෙන්නේ ස්පීතාල එකෙන් යන්න කියලා. ස්පීතාල එකෙන් යන්න කියලා කියනකොට පස්සේ ඒගොල්ලෝ HQ නේ එයා එනකන් අපි මුකුත් කරන්න බෑ එහෙම කියලා. ඉතින් මම කිව්වා මට මොනවරි වුණත් එහෙම ඕගොල්ලෝම වාග කියනවා කිව්වා. එතකොට ඒගොල්ලෝ කිව්වා මේ එතකොට 11ට 12ට විතර තමයි HQ මාතේ ආවේ. පිට ගිහිල්ලා ජීප් එකෙන් ආවේ. ඇවිල්ලා මෙහෙම කියනකොට එහෙනම් ඒගොල්ලෝ දෙන්නම හැපදීලා අරින්දකෝ එහෙම ගිහලා එහෙම ගියා අයියා. පස්සේ මේගොල්ලෝ ඒ මම චෙස් පේන එකේ ඉන්නේ. ඒගොල්ලෝ ඒට මීට ගිහිල්ලා 11 එකට එකමාරට විතරක් දෙන්නම කියන්නේ මට ගාප් එක නත් රිලීස් කළා. මාවත් රිලීස් කරා. රිලීස් කරා කියන්නේ මම ගිහ මංගිවල් මට යන තනියෙන් ගන්න බෑ ස්පීතාලෙට. මොකද මම පාර මගේ මොනවරි වුණත් එම චෙස්ට් එකේ මම බයිපාස් කරපු කියන චෙස් පේන එකේ ඉන්නේ. ඒ වෙලාව පස්සේ වෙන ජීප් එක ගෙනලා ජීප් එකෙන් ස්පීතාලෙට ගිහිල්ලා මේ කරා. පස්සේ 25 වෙනිදා ඇවිල්ලා පස්සේ තමයි ඒගොල්ලෝ රිලීස් කරා. ඒකයි මම කියන්නේ හදන්නේ. ඉතින් රටේ නීතිය කියන්නේ පොලිසිය ඇරස් කරන්න ඕනේ එයා. හරිද? ඇරස් කරලා ඉන්ක්වරි කරන්න ඕනේ. සිද්ධ ආන්න ඕනේ. සිද්ධ ආලා තමයි මේව කරන්න ඕනේ. මොනවද මොනව උනේ කියලා සිද්ධ ආන්න නැතුව කවුරු හරි ඇරස් කරන්න පුළුවන්ද? එහෙම නීතිය තියෙනවද මේ රටේ? කොයි ලෝකේ කොයිවත් නෑ රට. යුද්ධ කාලේ කරා. ඒක කිසිදු දෙයක් කරන්න බෑ. ඉතින් ඒ කාලේ කරපු එක දැන් කරන්න බෑනේ. දැන් දේශපාලනේ මේ ඩෙමොක්‍රටික් මේ පැත්තෙන් යන්නේ. පිටිපස්සේ ඉන්නේ මම දැම්මම මට කියන්න පුළුවන් මගේ මට ගාපු එකනගේ පුතා ඇවිල්ලා කටු එකෙන් කටු අර ආවා ගෲප් එකේ ඉන්නේ කෙනා. එයාව ඇරස් කරලා නඩු දෙන එයාට. ඉතින් පොලිසියට ඒගොල්ලට සම්බන්ධය තියෙනවා. ඒ මේකෙන් කියන්න පුළුවන් පොලිසිය තමයි ඒගොල්ලෝ ඇති කරලා තියාගෙන ඉන්නේ. මේ ලංකාවේ නෝත් ඉස් එකේ වැඩිපුර තියෙනවා මේ ප්‍රශ්නේ. එක ජෙෆ්ටාන් ඩිස්ට්‍රික් එකෙන් කියන්නේ මිනිස්සු නිදාගන්න බැරි තත්ත්වෙ තියෙන.
එහෙම එහෙම නිදාගන්න බෑ කියන්නේ ඒක කටු උසංගෙනව නැත්නම් හොර වෙනවා ඒ වගේ තත්ති තියෙන්නේ ජීවත් වෙන්න මේ හොඳට ඒ වගේ මිනිස්සු තමයි අර යුද්ධෙන් හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ ඒගොල්ලෝ එතන ඉන්න මිනිස්සු අමාරු වෙලා ඉන්නේ breaking.lk